You are my pa. Yo, what is this, appa? Dubai will take a transit ticket, attack. Mama got the chicken biryani and lasagna. මෙයා මේ පැත්තේදී මම තනියම ඉන්නවා. Welcome back everyone. ඔන්න ගොඩ කාලයකට පස්සේ අලුත් vlog එකක් අරගෙන ආවා. අද vlog එක ඔයාලා කැමතිම විදිය vlog එකක්. මොකද මගේ views වැඩිම තියෙන්නේ flight වල videos වල. ඉතින් vlogs වලට අද හිතුවා ඒ ඔයාලා කැමති විදියෙ vlog එකක් අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් right now මම ඉන්නේ බණ්ඩාරනායක international airport. Airport එකේ ඉන්නේ. ඉතින් මම චෙක්ඉන් වෙලා අපි චෙක්ඉන් වෙලා ඔල්රෙඩි ලොන්ජ් එකට ඇවිත් තියෙන්නේ. අනිවාර්යෙන්ම vlog එක ඉවර වෙනකම් බලන් ඉන්න ඔයාලට කොලඹ ටු ඩුබායි බිස්නස් ක්ලාස් එමිරේට්ස් බිස්නස් ක්ලාස් ඔයාලට vlog එකක් ෆුල් vlog එකක් බලාගන්න පුළුවන්. මුලින්ම යන් ලොන්ජ් එකේ මොනවද අවේලබල් කියලා බලන්න. මෙතන ඉඳන් තියෙනවා කැමෝ මේ විදියට මේ ටික තමයි අවලබල් තියෙන්නේ. මම ගත්තේ චිකන් බිරියානි ඇන් ලසඤ්ඤා. අපි බලමු ටෙස්ට් එක හොඳයිද කියලා. කාලා අපි කැමති කාලෙකෙන තව ටිකකි හම්බ වෙමු. අපිට තව තියෙනවා පැය දෙකක් විතර ලෝන්ච් එකට වෙලා ඉන්න වෙනවා. පැය තුනක් තියෙනවා. අපි යන්නේ early morning flight එකක්. ඉතින් 3:30 වල flight එක. තව තියෙනවා අපිට ඉන්න. අයියෝ what is this appa? Shut up. අපිට තව පැය දෙකක් තුනක් විතර ලොන්ච් එකේ ඉන්නවා. මොකද පාන්දර 3ට early morning 3 o'clock තමයි අපේ ෆ්ලයිට් එක තියෙන්නේ. ඉතින් ඔයාලා මේ vlog එක බලද්දී මේ vlog එකේ පස්සේ ඔයාලට තව හිතාගන්න බැරි හරිම ලස්සන vlog එකක් මම අරගෙන එනවා. එක ඒ vlog එක කරන්න මමත් excited. මොකද තාම මේ vlog එක කරපු නැති නිසා තාම මම මේ vlog එකට continue කරන්නේ. ඉතින් අපි ඩුබායි ගිහින් ඩුබායි වල ඉඳන්
වෙන තැනකට තමයි යන්නේ. ඉතින් ඩුබායි නෙමෙයි මේ පාර යන්නේ. ඩුබායි ගිහින් අපි ට්‍රාන්සිට් එක තියෙන්නේ ඩුබායි වල. ෆස්ට් ටයිම් එමිරේට්ස් A380 එකක යනවා, එයාබස් එකක. මම ෆස්ට් ටයිම් යන්නේ. මොකද ලංකාවට එන්නේ නැති නිසා ලංකාවට එන්නේ 777 බොයින් ෆ්ලයිට් තමයි එන්නේ, පොඩි ඒවා. ඉතින් ලොකුම ලොකු එමිරේට්ස් ෆ්ලයිට් එකක් යන්න මං හරි මාසාවෙන් ඉන්නේ. ඉතින් ඒ බ්ලොග් එක මම ඊළඟට අරන් එන්න, මොකද එක්කේ මං හිතනවා ඒ බිස්නස් ක්ලාස් එකේ මට වෙනම බ්ලොග් එකක් කරන්න වෙයි කියලා. මොකද ඒකේ මං හිතනවා ක්ලිප්ස් වැඩි වෙයි, මේ දෙකම එකට දාන්න බැරි වෙයි කියලා. කොහොම හරි ඉතින් අපි බලමු. මගේ මීට කලින් බ්ලොග් එකක් තියෙනවා, එමිරේට්ස් බිස්නස් ක්ලාස් ශ්‍රී ලංකා ටු ඩුබායි. ඉතින් ඒක බලන්න නැතේ ඒකත් බලන්න ගිහිල්ලා මේකත් බලන්න. අපි දැන් යම කාලා ඉන්න තමයි තින් ෆ්ලයිට් එක එනකම්. හවු ෆ්ලයිට් එක ඇවිල්ලත් නෑ මං හිතන්නේ. අපි යන්න තමයි දැන් හදන්න ළමයි. මෙයා මේ පැත්තේදී මම තනියම ඉන්නවා. සුපුරුදු පරිදි හැමදාම මෙහෙමන. දැන් ටිකක් නිදා ගන්න ඕන. මුලින්ම මම වයින් එකක් දැම්මා. වයින් එක ආවට පස්සේ ටික වෙලාවක් ඉඳලා මමත් නිදා ගන්නවා. මොකද නිදිමතයි. දැන් මම හිතන්නේ 3:00 විතර ඇති පාන්දර. බලනවා ෆිල්ම් එකක් බලන්න බලනවද නැද්ද කියලා චුට්ටක් බලනවා. ෆිල්ම් එකක් තියෙනවද කියලා තියෙනවා නම් ෆිල්ම් එකක් බලනවා. බලන්න බෑ වගේ නම් ඩෙෆිනිට්ලි මම නිදා ගන්නවා. ෆ්ලයිට් එකේ මම ඉඳන් ඉන්න හැමෝම නිදි මේ වෙද්දි.
ஒதுக்குறே மில்க் ரைஸ் வித் சிக்கன் கறி, அது க்ரஸ்ண்டாக வேணும், ப்ளஸ் ஃப்ரூட்ஸ் தேனும், பட்டர் தேனும், யோகட் யோகட் தேனும், சம் ஜீஸ் ஜூஸ், அப்புறம் ஜூஸ் ப்ளீஸ். අනිවාර්යයෙන්ම ඔයාලා මේ බ්ලොග් එක බැලුවොත් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිත් බ්ලොග් එක බලන්න රෙඩි වෙලා ඉන්න. අතර මම මේ ෆ්ලයිට් එක වඩා මම ඒ ෆ්ලයිට් එක යන මා එක්සයිටඩ්. මොකද හරි මාසාවෙන් ඉන්නේ එක්ක බිස්නස් ක්ලාස් සෝබි. ඊට වඩා එක වෙනස්, මොකද ලොග් ෆ්ලයිට් එකක් නිසා ඒ හරි වාසාවෙන් ඉන්නේ. ෆ්ලයිට් එක මොනවාද, මොකද මම ෆ්ලෝස් දෙකක් තියෙන ෆ්ලයිට් එකක තාම ගිහින් නැහැ. ඉතින් මට ඒක එතකොට හිතාගන්න පුළුවන් ෆ්ලයිට් එක කොච්චර ලොකු ඇද කියලා. ඉතින් අපිට ඩුබයි වල තියෙන ට්‍රාන්සිට් එක හැය අටක් අපි ඩුබයි එයාපෝර්ට් එක ඉන්න ඉෂුව එකක් නේ. අපි ලෝන්ච් එක තියෙන නිසා, ලෝන්ච් තියෙන නිසා අටක් ඉතර ඉඳලා ඊට පස්සේ තමයි අපිට අපෝ ෆ්ලයිට් එක තියෙන්නේ. මම යන තැන කියන්නේ නැහැ. 10 o'clock ෆ්ලයිට් එක. හලු අපි බලමු ෆ්‍රුට්ස්. ගොඩක් අය දන්න මම ෆ්ලයිට් ෆුඩ් කන්න හරි මාසයි කියලා.
ෆ්ලයිට්ගේ කෑම් කන්නමං ගොඩක්කල් සැයිමන් දන්න ඇයි කියන්න කෑමත් මට රස්සක දැන්නවා මට ලැබිච්ච කෑම රස්සායි ඇතරවා ෆ්ලයිට් එක ගිවන්න අහස උඩේ නම් කන්නේ එදැන මගේ නිසා වැන්නද මං හරි අසයි පලිවරලා මට අබව නිදාගමු කඩයක් නිදාගන්න පුළුවන් එතකොට මට ඩියුටි ක්‍රියේටියක් ඇවිදින්න පුළුවන් ටයිම් එක තියෙනවා රිලැක්ස් අන්න දැන් දුබයිවල්ට ඇවි ඉන්න ඉතින් අපහෝ අපයාාව ලෝංච එකට මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරවා අනි ්ලොග් එක ඉක්මනටම දානවවා එ බ්ලොග් එක දානකම් මව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න මහිතර ආල වීටිය කෙන්චෝයි කරන්න ඇති කියලා එනම් තැන්ක සෝමච් ලයිකයක් දාන්න කමෙන්ටක් දාන්න සබස්ක්‍රයිබ් කරන්න ෂයා කරන්න සබයි.